ආයුබෝවන්. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් ඔබ සැමට නිදුක් නිරෝගිමත් යහපත් කාල සීමාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න 2024 මැයි මාසයේ ගෙවිලා ජුනි මාසයේ උදා වෙන්න ඔන්න මෙතනදී මාසයක් ගෙවිලා මාසයක් උදා වෙද්දී ඔබ බලාපොරොත්තු වෙන ඉන්නවා. මේ ජ්‍යොතිෂයෙන් ලැබියාවක් දක්වන අය ඒ උදා වෙන මාසයේ අලුත් මාසයේ මට කොහොම වේවිද? කොහොම වුණත් ජීවිතේ කොහොමද මේ යම් කිසි අකක් තියෙන අසුබ දේවල් නැති කරගෙන සුබ දේවල් වැඩි කරන කොහොමද මාසේ ජය ගන්න සැලසුම් කරගන්න කියලා බලාපොරොත්තු ඉන්න. අන්න ඒ බලාපොරොත්තු උදෙසා මගේ වැඩසටහන බලාපොරොත්තු ඉන්න ඔබට ඔන්න මම අද මේ වැඩසටහන අරගෙන ආවා. ඉතින් ඉතා සුවිශේෂී මාසයක් දුනි මාසය කියන්නේ ඉතින් ජුනි මාසය තුළ විශේෂයෙන්ම දැන් 2024 අතර උදා වෙලා මාස පහක් සම්පූර්ණ කියලා ඉවරයි. තව මාසයක් ගියුණු සැනින් වසරෙන් භාගයක් ඉවරයි. ඒ නිසා අපි ආපසු හැරලා බැලුවොත් මොකද සතුටුද සාර්ථකද ඔබ අසාර්ථකද ඔබ? සාර්ථක වුණත් අසාර්ථක වුණත් දැන් එතන ගැටලුවක් නැහැ. සාර්ථක නම් හොඳයි, ඉදිරියට පවත්වා යන්න. අසාර්ථක නම් අපි මෙතනින් පටන් ගමු ආයේ සාර්ථකත්වය ඉදිරියට යන ගමනට. ඉතින් ඔය කියද්දි විශේෂ වශයෙන්ම මේ ජුනි මාසය ගැන කතා කරලා, ජුනි මාසය ඉතා සුවිශේෂී මාසය. මොකද මේ මාසය තුළ සියලු ලග්නවලට පහුගිය කාලට සාපේක්ෂව, ඒ කාලට සාපේක්ෂව සුභඵල බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක් වගේම තව පැත්තකින් මේ ලග්නවලට සියලු ලග්නවලට පංච මහා පුරුෂ යෝග පිහිටන කාලයක්. ලග්න 12ටම පිටනවා. සමහර ලග්නවලට දෙක බැගින් වගේ පිහිටනවා. ඉතින් ඔය අතර ඔය සුභඵල ලැබෙද්දි ඇයි අපිට ලැබෙන්නේ නැති සුභඵල? දැන් ලග්නෙට හොඳයි කියනවා, අපිට සුභ නෑ නේක කියලා සමහරු ප්‍රශ්න කරනවා, සමහරු චෝදනා කරනවා. මොකක්ද ඒකට හේතුව? හේතුව මේ කතා කරන්නේ පොදු පලාපලය. මේ පොදු පලාපලය තුළ සෑහෙන දුරට ඔබට මේ යන ක්‍රියාවලිය කියවෙනවා. මේ පිච් එක පරිසරයේ හැදෙන විදිය තමයි මේ කතා වෙන්නේ. ඒක ක්‍රියාත්මක වීම තුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒකට බලපෑම් ඇති වෙන්න පුළුවන්. හේතුව ඔබ උපන් කෙන්සටහන් තුළ තියෙන පිහිටීම්, ඔබ ගත කරන දසාවල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්වයන් තුළ ඒ එන බලපෑම වෙනස් කරන්න තමයි මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් කියන්නේ. එතකොට මේ කියන සුභ ප්‍රතිඵල 100%ක් ගන්නත් අසු ප්‍රතිඵල සම්පූර්ණයෙන් නැති කරගන්නත් ඔබට පුළුවන්. ඒ නිසා මේ පිළියම් පිළියෙත් නිවැරදි ඔබට හැකි පමණින් කරන්න. මොකද දැන් හැමෝටම මේ කියන හැමදේම කරන්න බැන්නේ. විදේශගත වෙලා ඉන්නට බෝධි පූජා තියන්න, පන්සල් යන්න, මල් පහන් පූජා කරන, දෙවියන්ට පහන් තියන්න බෑ. එහෙනම් ඔබ ප්‍රායෝගික වෙන්න. එහෙනම් ඔබ මේ කියන පිරිත් දේශනා සජ්ජායන ශ්‍රවණය කරන්න, සජ්ජායන කරන්න. අර දේව මන්ත්‍රයක් කියනවා, ඒක පහන් පත්තුල කරන්න බෑ, කමක් නෑ. ඔබ මේ මන්ත්‍රය කටපාඩම් කරගෙන ඔබ භාවනාවක් විදිහට කියන්න. කියන්නේ ප්‍රසිද්ධිය කරන්න බෑ. ඔබ නිදියන්න ගිහිල්ලා විනාඩි 10ක් 15ක් කරන් මේ දේවල් කරන්න. ඒ දේවල් හොඳටම ප්‍රමාණ. මොකද Tamanට හැකි පරිදි මනසින් මවා ගන්න මං ඉන්නේ පන්සලක් ගා. මම ඉන්නේ බුදු පහන ඉස්සරහ. ඒ හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා මොකද මේ පිළියම් පිළියම් නිවැරදිව කළොත් ඔබට මේ කියන සුප්‍රතිඵල 100%ක් අත් කරගන්න තව සුබ සම්පූර්ණයෙන් කරගන්න පුළුවන්. හැබැයි ඔය කරන්න ගත සැනින් අද පටන් අරන් වරු දෙකෙන් ප්‍රතිඵල අර තුනෙන් ප්‍රතිඵල කියලා තියෙන බිස්නස් කතන්දර ඒව නම් වෙන්නේ නැහැ. කාලයත් එක්ක පියවරෙන් පියවර මාසයක් දෙකක් ගත වෙද්දී, දවසක් දෙකක් ගත වෙද්දී පියවරෙන් පියවර ඔබට තේරෙවි හැමදේම යහපත් අතට පෙරලෙන ආකාරය. ඒ නිසා එහෙම යම් ගමනක් තව පුංචි දෙයක් කියනවා. ගුරුමාරුව සම්බන්ධයෙන් වීඩියෝ මම මේ පළඳ වෙච්ච ගුරුමාරුව සම්බන්ධයෙන් වීඩියෝවක් පළ කරා. ඒ ගුරුමාරුව මේ 2025 මේ මාසේ දක්වාම බලපානවා. ඒ නිසා ඉතාල සුවිශේෂී වසරක විතර කාලයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් අහන්න බැරුගේ අහන්න. ඒ ලින්ක් එක හොයාගන්න බැයි නම් කියන්න, කමෙන්ට් එකක් දාන්න channel එකේ අය ඔබට ඒක reply කරાવી. ඒ වගේ මේ මොකද හේතුව, මේ වසර තුළ ඔබ ජීවිතේ ගොඩ ගන්න, ඔබේ ලග්නය තුළ තියෙන ඒ සුභාසුභ බේරා ගන්න විදිය කියලා දෙනවා. ඒක නිසා ගොඩාක් වැදගත්. ඒක අනිවාර්යෙන්ම ආන්න තව පුංචි කාරණාවක් කියන්න කාලේ වෙලාව අරගෙන මේ පුද්ගලික කේන්සටම් පරීක්ෂා කරන්න ගොඩ දෙනෙක් ඉල්ලා තියෙනවා. මම පුද්ගලික කේන්සටම් පරීක්ෂා ලක් කිරීම කරන්නේ නැහැ. මොකද මම මේක ව්‍යාපාරයක් කරගන්න කොහෙත්ම කැමති නැහැ. මේක හුදෙක් මගේ ආත්ම තෘප්ති උදෙසා පොදුවේ හැමෝටම විශාල පිරිසකට එකවර යමක් කරන්න තමයි උත්සාහ දරන්නේ. කවුරු හරි මේ දේ අහලා ගොඩ යනවා නම්, කවුරු හරි යම්සේ අනතුරුන් ගැලවෙන, ඒක තියම තමයි මට තියෙන එකම ලාභය. ඒ නිසා පුද්ගලික කේන්සටම් පරීක්ෂා ලක් කිරීමට කරන්න කාලෙකුත් නැහැ. ඒ නිසා සමා වෙන්න. හැබැයි පොඩි දෙයක් කියනවා නම්, මේ මම වීඩියෝ පළ කරන විදිහටම ඒ අකුරු ඒ රූපේ විදිහටම හදලා thumbnail එහෙම හදලා ගොඩාක් channel වල පළ කරනවා. ඒක මට ගැටලුවක් නෙමෙයි. මම ඒ කාටවත් මුකුත් කිව්වෙත් නැහැ. කියන්නේ නැහැ. මොකද හේතුව? ඉතින් ගොඩක් අය තමන්ගේ ජීවිකාවක් කරගන්න ටිකක් අමාරු කාලයකදී මේ වගේ දේවල් හරි ගොඩ යන එක ඒක මටත් හොඳයි. ඉතින් නමුත් මෙතන තියෙන පොඩි ගැටලුවක් තමයි සමහර අය මේ ටෙලිෆෝන් නම්බර්ස් දීලා මං යයි හැරෙන හැංගෙන පරිදි කතා කරලා මිනිසුන්ගෙන් සල්ලි අරන් කේන්ද්‍ර බලන්දයි එක එක ඔය පිළියම් කරන්නයි කියලා මුදල් අරගෙන කීප දෙනෙක් මට දැනුවත් කළා. හොඳට මතක තියාගන්න, මුදල් අය කළ හෝ නොකර මම කිසිම ආකාරයක පුද්ගලිකයන් සටහන් පරීක්ෂා කිරීම ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. කිසිම ආකාරයෙන් කිසිම දුරකථනාංකයක් මගේ සඳහන් කරන්නේ නැහැ. ඒ නිසා ඔය දුරකථනාංක පෙන්වන ඔක්කොම බොරු. මේ මිනිස්සු ගොඩක් ඔයගල පෙළඹෙන්නේ ජීවිතේ වැටිච්ච වෙලාවක, අසන්න වෙච්ච වෙලාවක. ඒ වගේ මිනිසුන් රවට්ටලා මුදල් හම්බ කරනවා කියන්නේ ඒක හරි පහත් වැඩක්. ඔවුන්ට ඒවා ඉදිරියට ලැබෙයි. නමුත් ඔබ රැවටෙන්න එපා. මම එහෙම කරන්නේ නැහැ. මම කිසිසේත්ම
ඒ දේවල් කරන්න ඔබට ප්‍රශ්න ගැටලුවක් තිබ්බොත් රාගසුන්ටම Facebook පිටුවට message දෙන්න. මේ ප්‍රශ්න ගැටලුව ගැන මේ පුද්ගලික හිංසනම් පරීක්ෂාවට නෙමෙයි මේ කියන වැඩසටහන කියන සමහර කරුණු පැහැදිලි නැත්නම් ඔය පිළියම් පිළියතුලා පැහැදිලි දාවත් තියෙනවා message එකක් දාන්න. ඒක නම් හැකි වුණ වෙලාවක ඉක්මනින් මේ හැකි වුණ වෙලාවක අනිවාර්යයෙන්ම reply කරනවා. අන්න ඒක නිසා රැවටෙන්න එපා. මේ කාල සීමාවල අමාරුවෙන් ඔබ උපයා ගන්නදි බොරු කාරෙන්ට වංචා කරන්න පුදන්න යන්න එපා. හරි සමා වෙන්න මේ කාලය ගත්තේ ඔබ දැනුවත් කළ යුතුම ඔබ රැවටෙන්න මුදා ගන්න ඕන නිසාම. එහෙනම් අපි යමු අද වැඩසටහනට. රාශි චක්‍රයේ 7 වෙනි රාශිය ලග්නාධිපති ශුක්‍ර හේවත් සිකුරු ග්‍රහයා වූ තුලා ලග්නය. තුලා ලග්නෙමිනි ආයුබෝවන්. තුලා ලග්නෙමියන්ට මේ සුවිශේෂී ජුනි මාසයේ 2024 ජුනි මාසයේ කොහොමද කියලා කතා කරන්න යන්නේ. ඉතින් මේ මාසේ උදා වෙලා මිනිත්තු කීපයක් ගත වෙද්දී, පැය කීපයක් ගත වෙද්දී ඔන්න කුජ ග්‍රහයාගේ මාරුවක් සිද්ධ වෙනවා. මෙතෙක් දවසක් ඔබගේ රෝගස්ථානයේ 6 වෙන්නේ තැම්පත් වෙලා හිටපු කුජ ඔන්න ඔබට රුචක කියන පංචමහා පුරුෂ යෝගයේ උදාකරමින් ඔබගේ 7 වෙනි භාවයට පැමිණෙනවා. ඒත් එක්කම මෙන්න මේ කාලසම ඔබගේ ලග්නාධිපති සිකුරු මේ මාසයේ උදා වෙන වෙලාවේ ඔබගේ 8 වෙනි භාවය, හැබැයි වෘෂභ රාශිය සිකුරුගේම රාශියක්, අනිත් රාශිය තුල තැම්පත් වෙලා ඉන්නවා. එතන ගුරු, රවි, බුදු සියල්ල තැම්පත් වෙනවා. හැබැයි 14 15 වෙද්දී ඔය කියන සිකුරු, බුදු, රවි මාරුව සිද්ධ වෙනවා. ඉතින් මේත් එක්කම මේ තත්වයන් තුල කොහොමද තුලා ලග්න හිමියන්ට මේ මාසේ හැසිරීම කියලා කතා කරොත් විශේෂ වශයෙන්ම උන තුලා ලග්න හිමියන්ගේ විශේෂ වෙනසක් සිද්ධ වෙන කාල පරිච්ඡේදය. ඉස්ලාම අපි රැකියාව වෘත්තීය ව්‍යාපාර ගැන කතා කරොත් මේ පහුගිය කාල පරිච්ඡේදය තුල සැලසුම් කරා ගොඩාක් දුරට ඒවට අවශ්‍ය කරන කටයුතු ක්‍රියාමාර්ගත් ගත්තා. හැබැයි ක්‍රියාත්මක කිරීමට මොකද්ද ඔබටත් හිතාගන්න බැරි බාධාවල් තිබ්බ, කටයුතු තිබ්බා. ඔන්න ඒ කටයුතු ක්‍රියාත්මක කරගෙන ඒ දේ තුල සාර්ථකත්වයක් ලබන්නත් ඔබට ඔන්න හැකියාව ලැබෙන මාසයක් මේ මාසෙ. ඔන්න කාලයක් තිස්සේ, වසරක් එකහමාරක් තිස්සේ ප්‍රමාද වෙ තිබු ඔබේ මොන හරි කටයුත්තක් තිබෙන මේ වෘත්තියට සම්බන්ධව, ව්‍යාපාර වලට සම්බන්ධව අන්න ඒ තත්වයන් තුල ඔබ ඉක්මන් කාර්ය වෙලා මෙන්න මේ කාල පරිච්ඡය තුල කටයුතු කරන්න පෙළඹෙන. ඔන්න හොඳ ආරංචියක් කාලකින් එන මොකද තුලා ලග්න හිමියන්ට ලොකුවා අනේ පසුබෑමක් නොතිබ්බත් යම්කිසි ආකාරයක මම හැම වෙලෙම කියන තුලා ලග්න හිමියගේ මනසෙ තිබ්බ ගැටලුවක් මේ තමන්ගේ ආර්ථිකමය ස්ථාවරත්වය ගැන සැකයක්. මේ මාසයේ කොහොම හරි ගැට ගහගන්නවා. නමුත් ඊළඟ මාසයේ ෂුවර් නෑ. හැබැයි කොහොම හරි එක හරියනවා. නමුත් ඕකද හින්දම නිතර පීඩාකාරී තත්ත්වයෙන් පසු වුණා තුලා ලග්න හිමියෝ තමන්ගේ මේ ආර්ථිකය ස්ථාවරත්වය ඉදිරියේ ගැන හිතලා. ඔන්න ඒ තත්වයට හොඳ පිළියමක් විදිහට තමා මෙන්න මේ ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. එහෙනම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන නැත්නම් රැකියාව මාරු කරන්න බලාපොරොත්තු හිටියන රැකියාව උසස් වීම ප්‍රමාද වෙමින් තිබ්බන ඔන්න මේ කාල පරිච්ඡේදවල ඒ සඳහා යොමු වෙන්න, එහි සුබඵල ඔබට අත් කරගන්න, සාර්ථකත්වය අත් කරගන්න බලාපොරොත්තුනත් වඩා ඉදිරියට යන්න හැකියාව පවතින. ඔන්න රැකියාව තුළ ඔබ මේ කාල සීමාව තුළ සෑහෙන දුරට පෞෂ්‍යවත් කෙනෙක් වෙනවා. ඔබට ඒ රැකියා කරන ස්ථානයේ අනිත් අය හැමෝම ඉතාමත්ම ගෞරවන්විත භාවය තමයි. ගෞරවණිත භාවය එන්නේ අර ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් තියෙන සැරපරුෂ භාවයක්, ඔබ තුළ තියෙන නපුරුකමක් හින්දා අර ගරු කරන්න බැරිකමට, ගරහන්න බැරිකමට අර ගරු බලෙන් ගරු කිරීමක් නෙමෙයි. මේ හැම දෙය තුළම નિરાයාසින් ඒ ඔබේ රැකියා ස්ථානය තුළ කටයුතු කරන අය ඔබට ගෞරවත්වය දක්වන, ඔබ තුළ යම්කිසි පෞරුෂයක් නිසා ඔන්න ඔබට ආකර්ෂණය වෙනවා. ඔබට යටතේ වැඩ කරන අය හෝ වේවා, සමහරක් අට ඔබට ඉහලින් ඉන්න නිලධාරීන් පවා මේ කාල පරිච්ඡේද තුළ ඔබට ඔබේ වචනයට ගරු කරන තත්ත්වයක් පෙනුන. ඔබ කියන දේවල් ගොඩක් ඔවුන් ක්‍රියාත්මක කරන්න පෙළඹෙන. ඔබ ගැන මනා විශ්වාසයෙන්, ඔබ ගැන ඉතාමත්ම හොඳ තදබල යහපත් ප්‍රතිරූපයක් තුළ කටයුතු කරන්න රැකියා ඉහළ නිලධාරීන් ඉන්නවා. එහෙනම් මේකයි කිව්වේ උසස් වීමක් බලාපොරොත්තු වෙන, පඩි වැඩි කරන්න බලාපොරොත්තු වෙන, චුට්ටක් ගිහිල්ලා කතා කරොත් ඔබට ඒ ඉලක්කය සඳහා ළඟා වෙන්න හැකියාව පවතිනවා. එහෙම නැත්නම් මේ කාලේ වෙනත් රැකියාවකට යන්න ඔබ ඉන්නවට වඩා හොඳ ශ්‍රේණියකින් ඉහළට ගිහිල්ලා මීට වඩා හොඳ වැටුපක් ගන්න රැකියාවට මාරු වෙන්න හිටියන ඔන්න මේ කාල සීමා තුළ උත්සාහ කරන්න. මේ ජුනි මාසේ මුල ඉඳන්ම අන්න ඔබට ඒ රැකියාව අවස්ථාව අනිවාර්යම උදා කරගැනීමේ හැකියාව පදන. හැබැයි අර මං හැමදාම කියනවා ඒ රැකියාවට යන්න කියලා රැකියාව ලැබෙනකන් මේ ඉන්න රැකියාවෙම ඉන්න, ඒක ඉවත් වෙන්න යන්න එපා. මොකද ඒක මේ ජ්‍යොතිෂ්‍යමය කාරණාට වයහා ගිය දෙයක්. මේ කාල පරිච්ඡේද තුළ දවස් දෙකක් හෝ රැකියාවක් අහිමි වෙනවා කියන්නේ හරිම දරාගන්න බැරි ආර්ථිකමය තත්ත්වයන්, මේ තියෙන ගැටලුකාරී තත්ත්වයක් එක්ක. ඒක නිසාම රැකියාව ලැබෙනතුරු, ඒකේ ඇපොයින්ට්මන්ට් ලෙටර් එනතුරු ඔබ මේ රැකියාව තුළ ක්‍රියාත්මක වෙන්න. හැබැයි මේ රැකියාව තුළ ඉදිරියට යන්න හැකියාව තියෙනවා, නැත්නම් මෙතනින් ඉවත් වෙලා ඉදිරියට නැත හැකියාව තියෙන කොතන ගියත් මෙතන ඔබ කැපිපෙන චරිතයක් වෙන මාසයක් මේක. මොකද හේතුව ඔබ තුළ තියෙන අමුතු නිදහස් මතධාරීත්වය අනිත් අයව ඒකට එකඟ කරගන්න හැකියාවක් තියෙනවා. ඔබ හිතන පතන විදිහ මේ කාලේ
අර අපි සරලමක ෆර්ෆෙක්් හරියටම හිතන දෙයක් සැලසුම් කරොත් හරියටම හරි. අන්න ඒක නිසාම ඔබ ගැන හැමෝම් විශ්වාස තම නිසා ඔබට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න ඔවුන් ඉඩ දෙනවා. අන්න ඒ දේ තුළ ඔබට යම් කැපී පෙන තත්ත්වයක් වගේ ඔය නායකත්වයක් ලැබෙන කාල පරිච නිරායාසයෙන් ඔබ ඉහළ තැන්ට ගිහින් තියෙනවා. අන්නේ තත්ත්වය උපරිමම පෙන්නුම් කරන කාල සීමක් වගේම මේ කාල සීමතුළ කීර්තිය අත්වන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඕනම දෙයකින් ජය ගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. ඒ කියන්නේ ජය ගැනීම කියන්නේ ක්‍රීඩා කරලා තරම් කරලා විතරක් නෙමෙයි, ඕනෑම දෙයක්. දැන් ඔබ කියමු, දැන් මේ අපි උදාහරණයක් ගමු. රැකියා කරන ස්ථානය තුළ ඔන්න වෙනත් ආයතනයක් සමග එන ඩීල් එකකදී ඒක ටෙන්ඩර් දාන්න තියෙනවා. අන්න ටෙන්ඩර් පටිපාටි යන්නේ නම් ගොඩාක් කට්ටිය ඉන්නවා බිට් කරන්න. හැබැයි ඔබට හැකියාව දෙනවා ඒ ටෙන්ඩර් එක ඔබේ පැත්තට ගන්න. ඔබ ව්‍යාපාරිකෙක් වුණත් හරි යම් කිසි ආකාරක ඒ වගේ තරංකාරීත්වයක් තුළ ඔබට ඒක සාර්ථක කරන්න හැකියාව තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ ඔබ අතිශයම සාර්ථකයි මේ කාලේ. එහෙනම් මේ කාලේ අර යම් කිසි ආකාරකින් වෘත්තිමය තත්ත්වයන් තුළ ඇති වෙන තරංගයෙන් ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් වෙනවා. දැන් එතකොට තව උසස් වීමක් බලාපොරොත්තු වෙද්දී ඔබත් එක්ක තවත් ඒ සුසුකම් සහිත තව පහ ඉන්නවා මේ තනතුරට යන්න තරඟයක් ඇතුව. අන්න ඒ තරඟේ වුණත් ඔබට ජයග්‍රහණයක් වෙනවා. ඔබ ඉදිරියට යනවා. ඒ නිසා මේ කාලේ යහපත්. ඒ වගේම ආරක්ෂක අංශවල වැඩ කරන අයට මෙන්න මේ කාලේ ඉදිරියට යන්න ප්‍රධානීත්වය ගන්න හැකියාව පවා දෙනවා. වගේම ඔබ බලාපොරොත්තු වුණු රැකියාවේ ස්ථාන මාරුවක් එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඔබ ටිකක් කැමැති පැත්තකට ඒ ස්ථාන මාරුව ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාලේ සීමා තුළ යම්කිසි ආකාරයකින් අර ඔබට භූමිලාභත් වෙන තත්ත්වයක් පෙන්නු කරා. මේ භූමිලාභත් වෙනවා කියන අදහස් කරන්නේ මේ කාලේ ඔන්න පරම්පරාවේ උරුමේ තිබ දේපලක් ඕ නැත්තම් ඔබ කාලයක් තිස්සේ උත්සාහ දරුවා ඉඩමක් මිලදී ගන්න නැත්තම් ගෙයක් දොරක් හදන්න කුමන හෝ තත්ත්වයන් තුළ අන උත්සාහ කරාන ඔන්න ඒ ඔබේ බලාපොරොත්තු ඉෂ්ටසිද්ධ කරගන්න පුළුවන් වාතාවරණය සැකසෙන ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සැකසෙන එන ඉඩමක් සල්ලි දීලා ගන්න මේ අතේ තියෙන සල්ලි වලින් මේ මාසෙ පඩියෙන් කරන්න අපහසු වෙනි. එහෙනම් මොකක් හෝ ආකාරයකින් ධන මාර්ගයක් විවර වෙනවා. හැබැයි ඔය ධන යෝග්‍ය ධන මාර්ගය විවර වෙනවා කිව්ව ගැනසනින් ගිල්ලා ස්විප් ටිකට් ගන්න ලොතරැය ගන්න තියාගන්න එපා. මොකද මම කොහෙත්ම කියන්නේ මේ මග්‍රහමාරුවෙන් මෙන්න මේ ලග්න හිමියන්ට කෝටි 50ක් ඇදෙන ඒවයි කතා කියන්නේ. මොකද හේතුව ඔය ලොතරැයියක් ඇදෙනවා කියන්නේ ඉතාමත් අතිශයම් සුළු පිරිසකට තියෙන දුර්ලභ වාසනාව. හින්දා ඔය මේ ලග්න හිමියන්ට අනිවාර්යෙන් මේක මේ මාස ඇදෙනවා කියන ඒවා පිළිගන්නත් යන්න එපා. මොකද ඒ පිහිටීම හරිම දුර්ලභ පිහිටීමක් වෙන්න ඕන. ඒක නිසා හැබැයි කුමන හෝ මාර්ගකින් ඔබට මුදල් ලැබෙන මාර්ගයක් සැකසෙනවා. යම්සේර ඔබ මේ කාල සීමාවත ණය මුදලක් කියලා තිබ්බනම් ඒක ලැබෙනවා. එහෙම නැත්නම් ඔබට කවුරුර මුදලක් දෙන්න තිබෙන ඒක ලැබෙන්න පුළුවන්. නැත්නම් පරම්පරාවෙන් ඔබට උරුමයක් ලැබෙන්න පුළුවන්. නැත්නම් ඔබ ව්‍යාපාරයක් තුල කරන්න යන දේක් තුල ලාභයක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ඉඩමක් විකුණලා තව ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙන අන්න ඒ ඉඩම් විකුණ ගන්න පුළුවන් වෙනවා. යාන වාහනයක් විකුණන්න තිබෙන ඒ වගේ තව දහස් ගණන් මාර්ග තියෙනනේ ඔය වගේ දේවල් වෙන. ඒ වගේ දේවල් තුල හැකියාව දෙනවා. මේවා ලොතරැයි වාසනා නැහැ කියලා නෙමෙයි මම මේෙන් කියන්නේ. සුළු පිරිසකට තියෙනවා. නමුත් කුමන හෝ මාර්ගකින් ඔබට ආදායම් තත්ත්වය ඔබට සාමාන්‍ය ඉඩමක් මිලදී ගන්න වෙන පසුබිමක් නිර්මාණය කරන අනුසාරයෙන් මූලික ගෙවීමක් අත් කරලා ඒ ඉඩමකට යන්න පුළුවන් වෙන පසුබිම නිර්මාණය වෙනවා. වගේම නිවසක් ඉදිකරන්න බලාපොරොත්තු වෙන ඔන්න ඒ ඉලක්කයට හෝ ළඟා වෙන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය යාන වාහන ඔබට ගන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඔබට මෙලා රැකියාව තුළ හෝ ඔබට මේ වෙලාවේ ඔන්න යාන වාහනයක යන්න ඒකට පසුබිම සැකසෙනවා. අන්න ඒක අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුම කාරණාවක්. මේ කාල පරිච්ඡේදය තුළ තරමක් දුරට ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර අමුතු පෞරුෂත්වයක් ගොඩනගෙනවත් එක්කම තමා ගැන තමා සතුරු වෙන කාලයක්, තමා කරන කටයුතු ගැන තමා ප්‍රීතිමත්ව ඉන්න කාලයක්, හැම වෙලෙම ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන කාලයක්. මේ වැඩ බල කරනවා, ඒ අවශ්‍ය වැඩට ටික කරා, ඊට පස්සේ ඔබ පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න. උගුරට සැහැල්ලුවක් හිතන දයක සින්දුවක් අහන්න, භාවනා කරන, මොකද ආගම දහමට නැඹුරු වෙන කාලයක්. මොන තරම් ඔබ අර යම්කිසි ආකාරකින් කාර්ය බහුල කාර්යක්ෂම අර ටික මේ කාලේ අපි සරල වචනෙම කියන්නේ අර වැඩ කරන්නේ නිකන් අර කඟ වේන වගේ වැඩ කරනවා. හැබැයි ඒ මොන කලබලකාරීද තිබ්බත් ඔබ දහමටත් මේ කාලේ ලැබි. ඒ වගේම පිනටත් දහ ලැබි. ඒ කියන්නේ යම්කිසි ආකාරයෙන් අනිත් අසරණ අයට උදව් කරන්ඩ පුණ්‍ය කටයුතු වල සම්බන්ධ වෙන්න ඔබ මේ කාලෙ සමතුල ගොඩාක් උත්සාහ දරන නිසා ඔබේ මනස තුලත් යම්කිසි උසස් භාවයක් නිර්මාණය වෙනවා. ඒකත් හේතුවක් වෙනවා ඔබ තුල තියෙන පෞරුෂය වර්ධනයට, ඔබ තුල තියෙන ආකර්ෂණීය භාවය වර්ධනය වෙනවා. මොකද මේ විශේෂයෙන්ම මේ තුලා ලග්නේ පුරුෂ පාර්ශ්වයේ අමුතු ආකර්ෂණයක්. ඒක ටික හිතා ගන්න අපහසු ආකර්ෂණීය භාවයක් නිර්මාණය වෙනවා මේ කාල පරිච්ඡේදයන් තුල. ඒ වගේම මේ කාලේ තව විශේෂම කාරණාවක් කියනවනේ ඔන්න ඔය මැණික් පතල් ආශ්‍රිතව කටයුතු කරන නැත්නම් යම්කිසි ආකාරකින් ගොවිතැන් කටයුතු, කෘෂිකර්ම කටයුතු, සත්ව පාලනය, ජලය සම්බන්ධයෙන් මොකක් හරි කියන්නේ දීවර කර්මාන්තය හෝ වේවා, නැත්නම් ජලය ඇසුරුම් කරලා විකුණා ඉන්නවා, ඔය බීම වර්ග, නැත්නම් පළතුරු වර්ග, ඔය වගේ
සම්බන්ධ රැකියා ව්‍යාපාර කරන අය නැත්නම් විදේශ සමාගම් එක්ක සම්බන්ධල විදේශ සමාගමකට වැඩ කරන අය එහෙම නැත්නම් තමන්ගේ කියලා ව්‍යාපාර තුල කටයුතු කරන අයට අතිශයෙන්ම බලාපොරොත්තු ලාභ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගැනීමේ ප්‍රබල හැකියාව පවතින කාල පරිච්ඡේදයේ සායක ගොඩාක් වාසනාවන්ත කාල. ඒ නිසා මේ කාලේ ඔබ රැකියාවක් කරන කෙනෙක් වුණා හෝ වේවා, ඔබ දැනට ව්‍යාපාරයක් කරන කෙනෙක් හෝ වේවා, නැත්නම් විදේශගත වෙලා ඉන්න කෙනෙක් හෝ වේවා, ඔය කුමන තත්වයක් තුළ හිටියත් ඔන්න අතිරේක තව ව්‍යාපාරයකට පෙළඹෙන්න ඔබ උත්සාහ දරනවා නම් මේ කාලේ අතිශයින්ම යහපත්. අතිරේක ආදායම් මාර්ග සකසගෙන එකක් නෙමෙයි කීපයක් සකසා ගන්න හැකියාවක් තියෙන කාල පරිච්ඡේදය. නැත්නම් ඔබ කරන ව්‍යාපාරය තුළම ඔබට ඒ පරාසය වැඩි කරගන්න නැත්නම් ඒකේ තියෙන තවත් ප්‍රතිකරකට ඔබට යොමු වෙන්න පුළුවන් නම් ඔන්න මේ කාලේ යහපත්. එතකොට ව්‍යාපාරය තුළ ටිකක් ඉදිරියට ගෙනියන්න, ව්‍යාපාරය ගොඩනැගිල්ලක් ඉදි කරන්න, ව්‍යාපාරයේ තත්ත්වය පුළුල් කරගන්න, වාහනයක් ගන්න, ටිකක් ව්‍යාපාරය විශාල කරගන්න, කුමන හෝ තත්ත්වයකට උත්සාහ කරනවා නම් මෙන්න මේ කාලේ ඒ පරමාර්ථය සිද්ධ කරගන්න හැකියාව දෙන කුමන හෝ ආකාරයකින් ඔන්න ඔබගේ ව්‍යාපාර නාමය අර පතල වෙන්න කාරණා දෙන ඔබ සීමාවකට කොටු වෙලාගෙන ඔබ ගම් සීමාවට හෝ කොහොම තත්ත්වයක මේක දීප ව්‍යාප්ත කරන්න ඔබ බලාපොරොත්තු වෙන අන්න ඒ අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීමට තුලා ලග්න හිමියන්ට මේ මාසයෙන් ආරම්භන කාල පරිච්ඡය තුළ ප්‍රබල හැකියාවක් තියෙනවා මේ කාල පරිච්ඡය තුළ. ඒ වගේම ටිකක් මේ කාල සීමා තුළ ධර්මය පිළිබඳ ඔබගේ අදහය අවධානය යොමු වෙනවා කියලා මම ඔබට කියවනේ. අන්න ඒ ධර්මය පිළිබඳ අධ්‍යයනය කරන ධර්මයේ පසුපස යන්න ඒ තියෙන දේවල් ගැන ඉගෙන ගන්න හොයන්න ගවේෂණ කරන්න පෙළඹෙනවා. ඒ දේවල් තුලත් ඔබට ලොකු මානසික සුවයක් ලැබෙනවා. විශේෂයෙන්ම පොත්පත් ගැන පරිශීලනය කරන්න ධර්මයේ සම්බන්ධයෙන් නැත්නම් ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් ඔය වේදකම සම්බන්ධයෙන් ඔන්න ඔය කියන කාරණා තුළ ඔබට ජ්‍යොතිෂ්‍යමය තත්ත්වයක් පුළුවන්. ඒ තත්ත්වයන් තුළ ඔබ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මේවා මේ වෘත්තියක් විතර කරන්නත් නෙමෙයි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ දේවල් ඉගෙන ගන්නත් ලැබෙන කාලයක් වගේ මේ ඉගෙන ගන්න දේවල් ඔබ අනිත් අය සමග බෙදා ගන්න. ඒව හේතු කොටගෙන ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර අපි සරල වචනෙන් කියන්නේ පරිණත භාවයක් ගොඩනගා ගැනීම. ඒක භාවිතා කරලා ඔබට ඒකත් ඔබේ අර යම්කිසි වෘත්තීය මාර්ගයක් කරගන්න අර මිනිස්සුන්ට ඒ උපදෙස් දීලා එහෙම නැත්නම් ඒ දවයේ දේවල් තුළ අනිත් අයට උපදෙස් දීලා කුමන හෝ තත්වයන් තුළ අන්න ඒ වගේ දේවල් කරගන්න ඔබටත් හැකියාව පාදන. ඒක නිසා මේ කාලේ ඔබගේ යම්කිසි ආකාරයකින් මානසික ශක්තිය වර්ධනය වෙනවා වගේම දැනුම ප්‍රඥාව වර්ධනය වෙන කාල පරිච්ඡේදය. ඒ දේවලුත් ඔබට හැකි පමණින් ඔබගේ වෘත්තීය සාර්ථකත්වයට ආර්ථික දියුණුවට සකසා ගැනීමේ හැකියාව පවතිනවා. ආය පරක් වෙනවා. පතල් කරන අයට ගොඩක් යහපත්. උත්සාහ කරන මේ කාල සීමා තුළ ඒ සම්බන්ධයෙන් මැණික් සම්බන්ධයෙන් පතල් විතර නෙමෙයි ඒ සම්බන්ධයෙන් බිස්නස් කරන ඕන කෙනෙක් දැන් මැණික් වියලෙන්දම් වෙන්න පුළුවන්, එක්ස්පෝර්ට් කරන අය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් රැකියාවක් කරන කෙනෙක් වුණත් මේ තත්ත්වයන් තුළ ඛනිජ සම්පත් සම්බන්ධව දැන් මැණික් විතර නෙමෙයි පතල් ආශ්‍රිත කරන ඛනිජ සම්පත් ආශ්‍රිතව මැටි වෙලඳා මේ මැටි සම්බන්ධ ව්‍යාපාර ගඩොල්ලුලු ඒ වගේ දෙන ඕනෑම විදිහේ දෙයක් කරන භූමිය සම්බන්ධ කරන අයට අතිශයින්ම යහපත්. එතකොට මේ එක්ක යද්දි මේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය ගැන කතා කරලත් පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය තුළ තරමාදුරට ඔබ මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම විවාහක තුලා ලග්න හිමියන් තුළ යම්කිසි ආකාරයකින් විශේෂයෙන්ම පුරුෂයින්ට පුරුෂ ශක්තිය වර්ධනය වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම කාන්තාවන්ටත් එහෙමයි. කාන්තාව තුළ යම්කිසි ආකාරයක අර හැඟීම් උද්දීපනය වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ටිකක් අර ලිංගිකත්වය තුළ තෘප්තිමත් මදි භාවයක් නම් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ අර ඔබට තුළ ඒ සීමාවල් පොඩ්ඩක් තියෙන නිසා දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ එහෙම කියලා ඔය අනවශ්‍ය බැඳීම් වලට ලොකුවට යොමු වීමකුත් නෙමෙයි. දැන් සැමියා බින්ද කියන ඇතුළ බැඳීම ඇති වෙනවා. නමුත් අර හැම වෙලේම ඔබ උත්සාහ කරන ඒ තත්ත්වයන් තුළ ඒ තෘප්තිමත් භාවය ලබන්න ගන්න. ඒ තත්ත්වය ටික වැඩිපුර හැඟීම් දැනීම් වැඩිවීම හේතු කාරණා දෙන පොඩ කාමාශය වැඩිවීම හේතු කාරණා යදෙනවා. හැබැයි ඒ සීමාව ඉක්මවාගේ සමහරු දැන් ඔබේ පුත්කලිකේ සරඳුළු පිහිටීම් අනුව තරමදොට ඒවා සපුරා ගන්න කුමන හෝ උපක්‍රම යොදන කුමන හෝ පැත්තකට යොමු වෙන්න හේතු කාරණා තියෙන නිසා අර මං කියවන 100ට 100ක්ම ඒ අනවශ්‍ය බැඳීම් අනියම් බැඳීම් වල යොමු වෙනවා කියලා කියන්නේ නැති වුණත් සුළු තත්ත්වයක් තියෙනවා. ඔබ පැහැදිලි ඇති මම කියන්න උත්සාහ කරන දේ නිසා ඒ දේවල් ඔබ ඔබේ බුද්ධියෙන් පාලනයක් තුළ අර ගෞරවණීය භාවයට හානියක් නොවන ආකාරයෙන් අර ඔබට තියෙන ඔබේ පෞරුෂයට හානියක් නොවන ආකාරයෙන් අනිත් පැත්තෙන් පෞල් ජීවිත හානියක් නොවන ආකාරයෙන් බුද්ධිමත් ඒ දේවල් මැඩපවත්වා ගන්න ඔබ උත්සාහ කරන්න. ඒ දේවල් තුළ අර හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන්න ගිහිල්ලා නිකන් අර තියෙන තත්ත්වේ නැති කරගන්න යන්න එපා. මේ කාල සීමා තුළ ඒ දහඳා හැම දෙයක් නොවුණත් ඉදිරියේදී හෝ එක ඔබට හානියක් විමීර කඩප්පාද නිසාවෙන්. ඒ වගේ මේ කාල පරිච්ඡේදය තුළ
විශේෂයෙන් දරුවන් සම්බන්ධ කාරණා වැඩිපුර මහන්සි වෙන වේස මහන්සි වෙන වියදම් දරන්න සිද්ධ වෙන තුලා ලග්නෙට ටිකක් විශාල වශයෙන් ඒක නිසා ටිකක් පොඩක් ප්‍රවේශම් වෙන දරුවන්ගේ අසනීපකාරී තත්ත්වයන් පොඩක් උද්ගත වෙන්න හේතු කාරණා යෙදෙනවා තරමක් දුරට. ඒ නිසා චුට්ටක් දරුවන්ගේ සෞඛ්‍ය ගැන විධිමත් සැලකිලිමත් කටයුතු කරන්න වග බලා ගන්න. ඔවුන් ඔය කියන අසනීපකාරී තත්ත්වයන් ගැන ටිකක් සුළුවෙන් තකන් නැතුව හොයලා බලලා කරන්න උත්සාහ කරන්න. ඒ වගේම තව පුංචි කාරණාවක් කියනවා නම් දරුවෝ ටිකක් හිතුවක්කාරී වෙන්න කියන දේ අහන්න නැති වෙන්න පොඩ්ඩක් වෙනස් වෙන්න බලපෑම් ඇති කරනවා. හැබැයි ඒකට දරුවන්ට තරවටු කිරීම වෙනුවට ඇයි දරුවන්ට එහෙම වෙන්න මොකක්ද මානසික බලපාපු කාරණාවකට හොයලා බලලා ඔවුන් ගන්ට වැඩි වශයෙන් හොයලා බලලා කටයුතු කරන්න වගේ බලා ගන්න. ඔවුන් යහපත් මාර්ගයට වැඩිපුරම ආදරය තුලින්ම ඔවුන් නැවත හරවා ගන්න උත්සාහ ගන්න. ඒ වගේම මේ සහෝදර සහෝදරියන් සමග උරණ වීම ගැටලු මතු වෙන නැහැ ඊටකට පාතිනවා. විශේෂයෙන්ම ටිකක් අර දීර්ඝ කාලීන අමනාපකමක් ඇති වෙන්න මොකක් හෝ සංසිද්ධි සහෝදර සහෝදරියන් එක්ක හේතු කාරණා දෙන නිසා ඒ පැත්තෙන් ටිකක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මේ කාලේ සහෝදර සහෝදරයන් ගනුදෙනු කරද්දී පොඩ්ඩක් ඔබටත් අර යම් කිසි ආකාරයක වුණ නුරුස්සන ගති පැවතුම් පෙන්눔 කරනවා වගේම ඔබ ෂණික කෝපෙන් ටික ආවේගශීලී. දැන් මේක කියන්න අමතකුණා මට ඒක මේ ඔබ මේ කොච්චර යහපත් තැවෙන තිබ්බත් ඔබේ ආවේගශීලීත්වය ඔය රැකියා කරන ස්ථානය තුළ හෝ පවුල් ජීවිත තුළ හෝ කුමන තත්ත්වයන් තුළ හෝ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒව හේතු කොටගෙන පොඩි පොඩි හිත රිදීම් හිත බිඳීම් ඇති වෙන්න ඉඩකට පවතිනවා. ළඟම ඉන්න හිතවතුන් පොඩ්ඩක් තරහ වෙන්න තමන්ගේ සහෝදර සහෝදර තරහ වෙන්න හේතු කාරණා දෙනවා. ඒක මුලින්ම කියන හිටියම ඒක වැරෝගයක් හොඳට හිතර ගන්න. විශේෂයෙන් මේ කාලපරිච්ඡේද තුළ සහෝදරියන් සම්බන්ධ කාරණා තුළ සැලකිලිමත් වෙන්න. ඒ වගේම එහෙම තරහ නොවුනත් එක පැත්තකින් ඔබගේ සහෝදරයෙකු සහෝදරියකට හානියක් සිද්ධ වෙන විශේෂයෙන්ම හැකියාව පවතින නිසා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔවුන්වත් දැනුවත් කරලා තියලා ඔවුන් පොඩ්ඩක් මේ කාලපරිච්ඡේද තුළ ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න. ඔවුන්ට අනුතුරු කරදර සිද්ධ වෙන්න. ඒ වගේම ඔවුන්ට යම් කිසි ආකාරයකින් ප්‍රශ්න ගැටලු මතුවෙන නීතිමය ගැටලු හෝ වේවා හානිකර තත්ත්වයන් ඒ වගේම ඔවුන්ගේ විවාහ ජීවිත දෙදරා යන්න ඒ වගේ තත්ත්වයන් නැති වෙලා ටිකක් මානසික පීඩා චිත්ත පීඩාකාරී තත්ත්වයන් උද්ගත වෙන සහෝදර සහෝදරියන්ට ඉඩකඩ පවතිනවා. ඒක නිසා අද සහෝදර සහෝදරියන්ගේ කටයුතු මැදිහත්ෙදි ප්‍රවේශමි. මොකද ගැටලු මතුවෙලා අමනාපකම් ඇතිවීම ඉඩකඩකුත් තියෙනවා. හැබැයි ඔවුන් ටිකක් දැනුවත් කරලා තියෙන එකත් යහපත්. මේ කාලපරිච්ඡේදය තුළ ඔවුන්ට ප්‍රශ්න ගැටලු අනතුරු කරදර සිදුවීමේ ප්‍රබල ඉඩකඩක් පවතින නිසාමයි. ඒ වගේම මේ කාල සීමා තුළ තමන්ගේ මවගේ රෝගාතුරු භාවයන් ටිකක් ඇති වෙන කාලයක් අසනීප ගැන ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න. හැබැයි ඒ අසනීපකාරයන් තත්ත්වයන් මතුවුණත් ඒව සුව කරගන්නත් හැකියාව ලැබෙන පින් මහිමියක් මේ කාලේ තියෙන නිසා ඒ ගැන වෛද්‍ය උපදෙස් පතලා යෙදේවල නිසි ආකාරයෙන් කර යන්න උත්සාහ කරන්න. ප්‍රේම සම්බන්ධ ආදර බැඳීම් ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ අවිවාහක විවාහ කියලා මේ ජ්‍යොතිෂයේ වෙනසක් නැහැ. හැමෝටම මේ කාලේ ටිකක් ආකර්ෂණීය භාවය වැඩි කියලා මම ඔබට කිව්වනේ. ඒ ආකර්ෂණීය භාවයේ එක්කම අර ඔබතුළ අමුතු පෞරුෂයකුත් තියෙන නිසා විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය විශේෂයෙන් පිරිමි පාර්ශ්වයට කාන්තාව ආකර්ෂණය කාන්තාවන්ට පිරිමි අය ආකර්ෂණයක තුලා ලග්නෙමෙන් ප්‍රබල අන්දමින් තියෙනවා. ඒ වගේම මේ කාලයේ කුමන හෝ අන්දමේ ඇතින බැඳීමක් අර ඔබ අතහැරියත් අතාරින්න නැහැ. ටිකක් අමාරුයි අතහැර ගන්න තමයි. ඒ නිසා විනෝදයෙන් බැඳීම් ඇති කර ගන්න එපා මේ කාලේ. විවාහකුණත් අවිවාහකුණත් මේ වෙලාවේ අර ඒ වෙලාවේ තියෙන යම් කිසි අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කර ගන්න ඕහු අර සෙල්ලක්කාරකමට ඕ යම් විහිළුවට ඕ නැත්නම් ඒ වෙලේ ඇතිවෙච්ච ආකර්ෂණයක් හේතු කොටගෙන හෝ බැඳීම් ඇති කරගන්න ගියොත් ගැලවෙන්න නම් අමාරුයි පුතෝ. ඒකෙන් ද මේ වෙලාවේ සෙල්ලමට නෙමෙයි. හැබැයි තීර බැඳීමකට ඔබ යොමු වෙනවනේ. අර දැන් මේක මං කියවන මේ වෙලාවේ තියෙන බැඳීම් එක්ක අර يعني බැඳීම් ගැලවෙන එක අඩු හින්දානේ මං කිව්වා සෙල්ලක්කාර දේවල් වලට යන්න එපා කියලා. හැබැයි ස්ථාවර බැඳීම් වලට මේ කාල සීමා තුළ යහපත් තත්ත්වයක් වෙනුගෙන නැහැ. මේ කාල සීමා තුළ බැඳීම් ස්ථාවර කරගන්න ඒ දේවල් වලට දෙමාපියන්ගේ ආශිර්වාදය වැඩිහිටියන්ගේ ආශිර්වාදය ගන්න. තව පැත්තෙන් ගත්තාම ඔන්න විවාහ යෝජනා දැන් විවාහ ස්ථීර කරගන්න මේ කාලේ යහපත් කාල පරිචයන හින්දා ඔන්න බැඳීම් පැත්තෙන් විවාහ යෝග පැත්තෙන් යහපත් කාලයක්. ඉතින් අනිත් පැත්තෙන් කතා කරපුවාම මේ අධ්‍යාපනික වශයෙන් මේ කාලේ ගොඩක් යහපත් කාලයක් ඔබට අධ්‍යාපනික දියුණුවක් ඇති කරගන්න. අර මම කිව්වේ මුලින්ම කිව්වේ අර ශාස්ත්‍රයන් විවිධ ශාස්ත්‍රයන් ගැන හදාරන්න භාෂාවන් ඉගෙන ගන්න මේ කාලේ ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේද. ඒ වගේ මේක ඉගෙන ගන්න ඔබ නිකන් පොතේ පතේ දැනුම නෙමෙයිව ගවේෂණාත්මක ප්‍රායෝගික අත්හදා බලමින් ඒව ගැන ගවේෂණය කරමින් අන්න හොයමින් අන්න තමයි මේ කාල සීමා තුළ ඒ අධ්‍යාපන කටයුතු කරන. ඒ නිසා පාසල් අධ්‍යාපන හැදෑරුවත් ඔබ වෘත්තීය උසස් අධ්‍යාපන හැදෑරුවත් ඔබට මේ කාල සීමා තුළ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන ඔබේ දැනුම වර්ධනය කරගන්න හැකියාව පාදන වගේම ඔන්න මේ කාලේ ඔබ ඉගෙන ගන්න විශේෂ ශාස්ත්‍රයන් තුළ පරිබාහිර විශේෂ ශාස්ත්‍රණුත් ඉගෙනගෙන යම් කිසි ආකාර ඔබේ සුදුසුකම් සපුරා ගන්න නමට ඉස්සරහින් ගෞරව නාමයක් අර සල්ලි දීලා ගන්න ගෞරව නාමයක් මේ අධ්‍යාපනික වශයෙන් ගන්න ගෞරව නාමයක් හිමි කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උපරිම හැකියාව පවතිනවා මේ කාල පරිච්ඡේදය. මොකද උගත්කම වර්ධන වෙන ප්‍රඥාව වර්ධන මේ මේ උගත්කම ගැන කටපාඩම් කරලා විභාග ලියලා වෙන උගත්කමකටත් වඩා එහා ගිය ප්‍රඥාව දැනුම තුළ
ඔබ තුළ තියෙන මතක ශක්තිය දියුණු කරගනිමින් ඒ දේවල් එක්ක ප්‍රායෝගික වෙන උගත්කමක් එන්නේ. ඒක නිසා තමයි මේ වටිනාකම තියෙන්නේ. ඒ තත්ත්වයන් තුළ වැදගත්කම එන්නේ. ඒක ඔබ වෘත්තීය ජීවිතවලට, ඔබේ රැකියාවට හෝ ඔබේ ව්‍යාපාරයට හෝ ඔබේ ජීවිකාවට ආදේශ කරගන්න හැකියාවක් පාදිනවා. අන්න ඒ ආදේශ කර ගැනීමෙන් පසුව, يعني දැන් ඔබ රස්සාවට ගියා වුණත් ඔබ අනිත් අයට වඩා ප්‍රායෝගිකයි. පැන දැන් ඔබගේ ප්‍රායෝගික දැනුම ඔබ තුළ තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් කරගන්න මේ අධ්‍යාපනික වශයෙන් ඔබ හැකියාව පාදින නිසා දැන් මේ කාලේ තරුණ තරුණිය වෙන්න පුළුවන්, කුඩා දරුවෝ වෙන්න පුළුවන්, උපරිම උත්සාහ කරන මේ කාලේ අධ්‍යාපන වැඩි නැඹුරුවක් දක්වන්න. මොකද මේ කාලේ ඔබේ ගන්න ගැම්ම ඔබේ ජීවිතේ ලොකු පෙරලියක්. ඔබ අවුරුදු තව 5ක් 10ක් කියලා හැරලා බැලුවොත් මෙන්න මේ කාලේ ගන්න තියෙන අධ්‍යාපනික වශයෙන් ඔබට ලොකු පිටුවහලක් වෙනවා. ඒක ගැන හොඳට මතක තියාගන්න, මාවත් එතකොට මතක් වේ ටිකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ කාලේ උපරිමයෙන්ම උත්සාහ කරන්න අධ්‍යාපන වශයෙන් ඔබට හිතන හිතන හැම පැත්තම ගවේෂණය කරන්න, ප්‍රායෝගිකව ඒ ගැන හොයලා බලන්න, කටයුතු කරන්න, ඔබට ඒ දේ තුළ ප්‍රබල දැනුමක් අත්කර ගැනීමේ හැකියාව නොදන්නා බොහෝ දෙනා නොදන්නා විෂයන් කෙරෙහි ඔබට දැනුම වර්ධන, ප්‍රඥාව වර්ධන වෙන වගේ මේ දේ තුළ පරිණත භාවයක් ඇති කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම විභාග තුළින් ජය ගන්න හැකියාව පාදිනවා. උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපන වරම් දිනා ගැනීම හැකියාව පාදිනවා. අන්න ඒක නිසා මෙන්න මේ කාල සීමා තුළ අධ්‍යාපන වශයෙන් උපරිම සාර්ථකත්වයක් තුලාලග්න මෙන් පෙන්වුම් කරන විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අධ්‍යාපන කටයුතු සඳහා අන්න ඒ අරමුණත් ඔබට ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පාදිනවා. ඒක නිසා ඇත්තටම අධ්‍යාපනික වශයෙන් වාසනාවන්ත කාල පරිච්ඡේද තමයි තුලාලක් හිමියන්ට ගෙවෙන්නේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් කාරණා ගැන කතා කරොත් මේ කාල සීමා තුළ සෞඛ්‍ය සම්බන්ධයෙන් පොඩා විධිමත් සැලකීමක් දිය යුතු හේතු වෙන්නේ. ඒකට හේතුව මේ කාලේ ඔය නිකන් සැඟවිලා තියෙන අසනීපකාරී තත්ත්වයන් පොඩ්ඩක් මතුවෙන්න හේතු කාරණා ඉදනවා. හැබැයි අර මම කියනා වගේ ඒ මතුවීමත් එක පැත්තකින් යහපත්. මොකද හේතුව ඇඟ ඇතුලේ තියලා අපි නොදැනෙනට ඒගෙන දැනගෙන ඒවට ප්‍රතිකාර කරලා මේ කාලේ අසනීපලින් සුවය ලබා ගන්නත් හැකියාව පාදුනා. ඒක නිසා මේ කාලේ චුට්ටක් පුළුවන් නම් ඔය බොඩි චෙකප් එකක් කරලා බලන්න හැකියාවක් තියෙන කෙනෙක්, නැත්නම් ඔය රජයේ ස්පිතාලවල තියෙන පරීක්ෂණ වලට හරි සහභාගී වෙලා තියෙන සායන තියෙනවනේ, ඒවට හරි සහභාගී වෙලා මේ කාලේ චුට්ටක් ශාරීරියේ තියෙන සැඟවිච්ච රෝග මොනවාද, නිකන් අඩු වැඩි කම් මොනවා, සමහරක් වෙලාට මේ කාල සීමා තුළ ඒ තුළ හඳුනා ගැනීම තුළ ඖෂධ පාවිච්චි නොකර ව්‍යායාම තුළ, ඔබේ ආහාර රටාව තුළ, සමබර ආහාර රටාව තුළ ඔබට මේ දේවල් සාර්ථක කරගන්න හැකියාව පාදිනවා. අන්න ඒක නිසා මේ වෙලায় පුළුවන් තරම් සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද හේතුව අනිත් පැතිවලින් යහපත වෙද්දී ඒ යහපතට හානි කර බාධා කර දෙයක් වෙන්න පුළුවන් සෞඛ්‍ය. මොකද හේතුව ඔබ හොඳට කටයුතු කරන මේක හැබැයි මහ ලොකු දෙයක් නෙමෙයි, ඔලුවක එක්කමක් ඔබට දෙන දවස පුරාම. එදා ඔබට වැදගත්ම දවස. එක්කෝ හොඳ මීටින් එකක් තියෙනවා, ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න තියෙන දවසක් රැකියාවක් කරනවා, නැත්නම් ව්‍යාපාරය තුළ ඔබට මේක එදා අනිවාර්යයෙන්ම හොඳ ක්ලයන්ට් කෙනෙක් මුණ ගැහෙන දේ, නැත්නම් අධ්‍යාපන කටයුතු කරන විට එදා හොඳ විභාගයක් තියෙනවා, නැත්නම් රැකියාවක් බලාපොරොත්තු වෙන විට එදා තියෙනවා සම උපරිෂ්ණ. මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට මේ හිසරදයේ පොඩි හිසරදයක් වුණාට ඔබට අර ඒ තත්ත්වයන් තුළ ඔබ එදා දවසේ තියෙන මේ වැඩසටහන, වැදගත් වැඩසටහනට ඔබට 100%ක් යොමු වෙන්න බැරි නේ. ඒකට තියෙන උපරිම 100%ක් යොමු කරන්න බැරි වෙනවනේ. අන්න ඒකයි මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න. එක පැත්තක් හොඳ වෙද්දි තව පැත්තක අසුභකාරීත්වයක් තියෙනවනේ. මේ අසුභකාරීත්වෙට පුළුවන් අර හොඳ පැත්ත නැති කරන්න. අර හොඳ පැත්තට පුළුවන් ගිහිලා අසුභකාරීත්වෙට නැති කරන්න. ඔබ කළ යුත්තේ මේ වෙලාවේ සෞඛ්‍යමය පීඩාකාරී තත්ත්වෙන් මිදෙන්න පුළුවන් තරම් ඒ සෞඛ්‍යන සැලකීමතල පොඩි හිසරදයක් තිබ්බත් හිත හිතෙන් දෙපා ඒවට නිසි වෛද්‍ය උපදෙස් අරගෙන ඒ දේවල් කරගන්න උත්සාහ. නැත්නම් ඒකට තියෙනවා ප්‍රථම ආධාර ක්‍රම. හිත හිතින් ඉඳපහ ඒ මූලික අවස්ථද මේ ප්‍රථම ආධාර ටික අරගෙන ඒ අසනීප තත්ත්වයේ වෙලාවේ සමනය කරගන්න වග බලා ගන්න. මොකද අන්න අර වගේ කිය පොඩි පොඩි පාඩු සිද්ධ වෙන්න ඔය සෞඛ්‍යම ගැටලු කාරණා තුළ සිදුවිය හැකි. හැබැයි ඒ දේවල් වළක්වා ගන්නත් ඔබට හැකියාව, නිරෝගීකමත් වැඩි කරගන්න පුළුවන් කාලපච්චය නිසා අන්න සෞඛ්‍ය ගැන හොඳ යම් කිසි ආකාරයක වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න වගේ බලා ගන්න. ඒ වගේම ඉතින් ওই තත්ත්වයන් තමයි තුලාලග්නෙට මේ ජුනි මාසය පුරාටම ගෙවෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් තුළ මේ තියෙන අසුභකාරී දේවල් 100%ක් නැති කරන, සුභ 100%ක් ඇති කරන මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළියම් නිවැරදි ආකාරයටම ඔබට හැකි පමණින් කරන්න උත්සාහ දරන්න කලබල විය යුතු නැහැ. තුලාලග්න හිමියන්ට අර මං ගුරු මාරුදී කිව්වේ මේ වසර අපි අර හිමින් ගමන පියවරෙන් පියවර ගමනක් යාම්. ඔන්න හොඳ කාලයක් ලැබන වසරෙන් පස්සේ තුලාලග්න හිමියන්ට කියන්නේ මම හිතන්නේ ජීවිතේ සමහරවිට ජීවිත කාලයක් නොලැබිච්ච අවුරුදු 30කට විතර පස්සේ ලැබෙන, ඊටත් එහා කාලයකට පස්සේ ලැබෙන හොඳ කාලයක් උදා වෙන්නේ. ඒ කාලෙට අපි ලෑස්ති වෙන්න, මේ කාලේ ප්‍රශ්න කරදර ඇති කරගන්න නැතුව, මේ කාලේ ගැටලු ඇති කරගන්න නැතුව පුළුවන් තරම් අපි අර ලොකු හීන වලට යන්නේ නැතුව, ලොකු ඉලක්ක වලට යන්නේ නැතුව නිවැරදිතාවය තුළ හැමින් නිවැරදිව සූක්ෂම ගමනක් යන්න වග බලාගමු. කල්පනාකාරීව අපි යම් ගමන දිනමු. අපි අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත් වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත්, සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන්
ඔබට කරන්න පුළුවන් ඉදිර මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දේ, උදෑසන අවදින ගම රාත්‍රී නින්දර පෙර අනිවාර්යයෙන්ම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායන කරන පුරුද්දක් කරගන්න. මං හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන වලට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙන. ඒ නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන්න. සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ, සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න, ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරා යන්න. රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා, සමහරුන්ට ඔක යම් කිසි ආකාරයෙන් තර්මද්දුරට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරන මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගෙලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතා ගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. මේ හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතේ යහපත වෙනසක් සිදු වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද, ඒ වගේම ධම්මචක්කම් පවත්තන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කරන පුරුද්දක් කරගන්න. මේ කාලපාවචය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත් කරලා ඔබට තේරෙවි කරන් යන්නකො. සතියක් දෙකක් තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනි ඔබට ආරක්ෂා සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න. පළවෙනිදා උදා වෙද්දී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන්. Google එකට ගිහලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම් කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා, මට පීනස තියෙනවා, මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න. ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා, කළු හීනටි උම්මන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිබත් පිළියෙල කරගන්න හැකිනම් යහපත්. නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිබත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න. ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිබත් සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ නැහැ, ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ නැහැ. කිරිබත් වෙන වැඩි කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම් කිසි ආකාරයේ ආර්ථික මේ වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුළ ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි, සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි, ඉන්ධන, ගමනාගමනය, අධ්‍යාපනය හැමදේම ලියන්න. ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන්, සමහර ටික වෙනස් වෙන්න පුළුවන්, යම් කිසි අදහසක් පෞගේ මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් හරි කමන්නේ ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුළ
අවම වශයෙන් ඔබගේ අවස්ථාව සපුරා ගන්න මේ මුදලෙ එපේ යුතුයනි. එතකොට මේක තුළ මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මවා යන නොදී වග බලාගන්න පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිශාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිශාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න ස්තුතිවන්ත වෙන. මොකද අපිට මේ හැමදේම රඳාපාදින මේ සූර්ය ආලෝකය මත මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යය නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින මේ සූර්යය නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් දේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම්කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙද ලෝක කීප කාලයක් ඔබට සමහර මේ කියද විහිලෝකක හැංගේ නෑ. ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගියේ සරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ කිසිම ඒ ඉතිරියන්නේ එහෙම නැත්නම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟේ ඒ දේ සියලු දේ හිතා ගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙක දවසක් හොඳට මැදි හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා. ගැබිනි අය කරන්න යන්න එපා. කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන්ගේ ගෙදර ඉන්න සතර දීලා ඩන්නේ ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරේ ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධන ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් වින්දිනවා බඩගින දරා ගන්න අමාරුයි ටිකක් වතුර බොන්න වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ අන්න ඔබට දුක් විඳීමතේ අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුල ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් නම් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුල ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුල තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්න හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තාන ඒකේන හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රා කරන්න. මොකද ওই හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිතු ධනාත්මක භාවය ඔබ සාර්ථකතර ගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුලත් සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුලත් කිව්වා විශේෂිතු ශිව මන්ත්‍රයක් ගැන. මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන. මොකද මේ කාල සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මහදස අතුරුදසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමකට අයිතියක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත් ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ
යම්කිසි මන්ත්‍රය කීපවතාවක් කියන්න. නැත්තං ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතයට ගැටලුවක් එන වෙලාවක යම්කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම උත්තරය නැති හැම වෙලාවකම මේ යන් ඒ මන්ත්‍රයත් මෝර පිරිතත් සිහි කරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුළ ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුළ පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුළ තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින්න. ඒ නිසා ඒ දේ කරන්ද මං කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන් මේ තිරේද්දිස්සේවි කටපාඩම් කරගන්න. ඒ විදිහට කටයුතු කරන්න. මොන අපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකුමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘතා. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා. නිතර පේන තැන්වල රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ. රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය, ඔබේ ඉදිරිතරකම, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නිරෝගී භාවය, ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුවලා තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේසේ ඉස්සරහෙන් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියන්න නැගිට ගාම ඕක පේන්න. වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි ගමන්නේ ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලක්‍රම මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි, විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි. සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වයේ අද්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒ නිසා මේ දේවල් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයන් අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම හැම සිකුරාදාසකම අඩුමතරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්සදවන පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්සද වහන්සේ ඉස්සරහා හරි කමන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්සද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්තන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමාව තුළ ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදාසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරු ශීලයේ රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන්නුවන සඳහා සහභාගී වෙන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසාවෙන්ම ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුළ තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන්. කලබල වේද නැහැ. අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළිවෙත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.